අපවත් වී වදාළ ජපානයේ ටෝකියෝහි හචියුජි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සහ ශෝසංජී සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධානි ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක හිමියන් වූ පූජ්‍ය යාලකමුවේ ධම්මිසර හිමියන්ගේ දේහය අද පස්වරුවේ මෙරටට වැඩම කරවීමට නියමිතව තිබෙනවා. උන්වහන්සේගේ දේහය හෙට දින පන්නිපිටිය සිරි ධම්ම විහාරයේ තැන්පත් කිරීමට නියමිතයි. දේහය විසි එක්වන දින වැලිමඩ විහාරගුඩ පුරාණ රජමහ විහාරයේ තැන්පත් කෙරෙන අතර 23 වන දින උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නියමිතව තිබෙනවා. අපවත් වී වදාළ පූජ්‍ය යාලකමුවේ ධම්මිසර හිමියන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා සියත ආදරණීය ජීවිතයේ වැඩසටහන අද වෙන් කර තිබුණේ මෙලෙසින්. දේශීය දේවල් නගා හිටවන්න හරියට උන්වහන්සේ මහන්සි ගත්තා. ඊළඟ වෙළඳ ප්‍රජාව හඳුන්වා දුන්නා. දේශීය වෙදකම පිළිබඳ එහෙට හඳුන්වා දුන්නා. ඒ බෙහෙත් එහෙට හඳුන්වා දුන්නා. ලංකාවේ විහාරස්ථාන 15ක් පමණ ඇති කරලා තිනවා දෙස් විදෙස් මේ දෙකේම. උද්ධර්මයේ ව්‍යාප්ත කිරීමත් පාලි භාෂාව ප්‍රචාරණය කිරීමත් තමයි අපිට පනතින් පනවලා තියෙන කාර්යභාරය. ඉතින් ඒ කාර්යභාරයට යාලගමුවේ ධම්මිසර නායක හඳුරෝ ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම උන්වහන්සේ ඒ කාලේ විද්‍යෝදය පිරිවෙනේ අවසාන ද්විතීයාංශයෙන් විහෙලා අන්දමේ සමත් වෙන හාමුදුරුවන් ලැබෙන ත්‍යාගය තමයි ශ්‍යාමරාජ ත්‍යාගය. ඒකත් ලබා ගත්ත හාමුදුරුවනමක්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.